අර අහිංසක බලු කුක්ක දෙන්නව යට කරගෙන යන කාර් එකේ කාර් කාර්යාගේ හොරගේ ඇනිද කොහෙද ටිපර් වෙලා මාත් එක්ක එනවා නිකන් ඇටැක් එකට එනවා ආ ඇටැක් ෂෝ එකක් දැන් මේ මෙතන මෝටර් ෂෝ එකක් තමයි පෙන්වන්න හදන්නේ යකෝ සත්තු කියන්නේ ඒ සත්තු කියන්නේ ඒක ජීවිතයක් එහෙම හිතුණු හිතුණු පාලියට ඒ සත්තුන් යට කරගෙන යන්න සත්තුන්ව චොප්ප කරන්න තමුසලාට කිසි අයිඩියක් නැහැ උඹලාට කිසි අයිඩියක් නැහැ මට කිසි අයිඩියක් නැහැ අපි කාටවත් කිසි අයිඩියක් නැහැ කෙනෙක්ගේ ජීවිතයක් නැති කරන්න ඒ විදිය දෙයක් සිද්ධ වෙලා තියෙනකොට මෙන්න මේ නාබර වැස්සී ඇවිල්ලා මට කියනවා අනේ මේ කට්ටිය මෙතන හැසිරෙන්න රහත් වෙලා වගේ ඇයි ඔයාලගේ අතින් සතෙක් යට වෙන්නේ නැද්ද පව් වැඩේ ලංකන් ලංකන් වස්සෝ ටික ඒක උනා දැන් ඉවරයි නිකන් මේ වගේ මෝඩ පෝස්ට් දාලා ඔයා වීරයෙක් වෙන්න හදන්නේ පාළු අම්බෝ මේ කවුද කියන්නේ මේ කියන්නේ මේ ජාතික වීරවරියා මෙන්න මේ ජාතික වීරවරිය කියන්නේ මේ මම මේ පැත්තෙන් දාන්නම් මෙන්න මේ ජාතික වීරවරිය කියන්නේ මම ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න කොට ට්‍රයි කරා බෑ මොකද මේ මේ වැස්සී එච්චර වීර ක්‍රියාවක් කියන්නේ ප්‍රොෆයිල් එකත් ලොක් කරගෙන ඒකින් දා ප්‍රොෆයිල් ලොක් වෙච්ච හින්දා මට මේ මෙයාගේ ප්‍රොෆයිල් ෆොටෝ එක ගන්න විදියක් නැහැ නමුත් මම ස්ක්‍රීන් ෂොට් එකක් දාන්නම් ප්‍රොෆයිල් එකේ මේ ඉන්නේ නාබර වැස්සි ඉතින් මේකේ මේක තව තව ආතල් ටිකක් වුණා අපි ඒ ටික සවිස්තරාත්මකව කතා කරමු ආයිබෝන් කියලා පිළි ගන්නවා ටෝක් විත් ඒෂිත YouTube channel එකට subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් දැම්ම subscribe කරන්න එතනින් එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා touch එකේ ඉන්න වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපි යන් කතන්දරයට ටෝක් විත් ඒෂිත බාතක බිද සත්‍ය සොයා මම මේ වීඩියෝ එක දාන්නම් මේ පැත්තෙන් මෙතන ඉන්නවා බලු අම්මයි බලු පැටවු දෙන්න ඔන්න ඔය කාර් එක එනවා ඇවිල්ලා යට කරනවා ඒ බලු පැටියව ඊට පස්සේ ඒ විදියටම ගිහිල්ලා දෙවෙනි බලු පැටියවත් රෝදෙටම යට කරනවා යට කරලා ඌ මාරු වෙනවා අනේ අර අහිංසක බලු කුක්කෝ දෙන්න එතනම තමන්ගේ ජීවිතෙන් සමු ගන්නවා ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ හරි වේදනාවකින් ඒ බලු පැටවු දෙන්නගේ අම්මා ළඟට ඇවිල්ලා ඉව කරනවා ඒ බලු පැටවු දෙන්නගේ අම්මට ඒ වෙලාවේ කොච්චරනම් හිතේ වේදනාවක් ඇති වෙන්නේ නැද්ද නිකන් හිතලා බලන්න ඔයා අම්මා කෙනෙක් කියලා ඔයා ගොඩක් ආදරෙන් රැක බලාගත්ත ඔයාගේ දරු පැටියව කවුරු හරි කෙනෙක් යට කරගෙන එහෙමත් නැත්නම් කවුරු හරි මරලා දැම්මොත් අමු අමුවේම ඝාතනය කරොත් ඔයාට කොයිතරම් වේදනාවක් වාගේ හිතට දැනෙනවද ඔයා අම්මා කෙනෙක් නම් ඔයාට තේරෙනවා මචං ඔයා සහෝදරයෙක් නම් ඔයාට තේරෙනවා අම්ම කෙනෙක්ගේ වේදනාවේ ඒ වේදනාවම ඒ වේදනාව හා සමාන වේදනාවක් මේ සත්තුන්ට තේරෙනවා ඒක මම හොඳටම දන්නවා මොකද මම ගොඩක් සත්තු වෙනුවෙන් විවිධ දේවල් කරන කෙනෙක් මම දන්නවා මේ සත්තු උනත් අම්ම කෙනෙක් උනාට පස්සේ තමන්ගේ පැටවුන්ට කොච්චර ආදරෙයිද කියලා ඉතින් එහෙම රාමුවක මේ ඇත්තටම කියන්න කනගාටුයි ලංකාවේ මෙන්න මේ වගේ තිරිසන් මේ වගේ පහත් මේ වගේ සක්කිලියෝ ඇත්තටම ඉන්නවා කියලා මේක මේ කෙල්ලෙක් වුණත් ඇත්තටම මම කියන්නේ මේක කෙල්ලෙක් නෙමෙයි දෙකටම නැති එකක් කියලා තමයි මට කියන්න වෙන්නේ වෙන කියන්න වචනයක් නැහැ මොකද මේ මේක දිගටම මේ ගේම් ඉල්ලනවා මේ ඊට පස්සේ මමත් එතනට රිප්ලයි කරා මේ වැස්සිට හැබැයි මම මේ දැන් බලන්නවා Facebook එකට ගිහිල්ලා මොකද්ද එතන තත්ත්වය කියලා පස්සේ මේ නාබර වැස්සි මේ අම්මෙක්ගෙන් කිරි බීපු නැති මේ ගෑණි මේ විදියට ওই කමෙන්ට් එක දා දෙනවා අනේ මෙතන මේ කට්ටිය ඇසිලා රහත් වෙලා වගේ ඇයි ඔයාලා ඔයාලා අනිත් සතෙක් අතින් සතෙක් යට වෙන්නේ නැද්ද පව් වැඩේ ලංකන් වස්තෝ ටික ඒක වුණා දැන් ඉවරයි නිකන් මේ වගේ මෝඩ පොස් දාලා වීරෙක් වෙන්න එපා කියලා මේ කියන්නේ ඒක රිප්ලයි එක දිනා මම කිව්වා කවුද බං ඔබ අම්මෙක්ගෙන් කිරි බීපු එකියක් වෙන්න බෑ යකෝ සතගේ ජීවිත ජීවිතයක් කියලා කිව්වා ඊට පස්සේ එතනින් එහාට අපේ මං කිව්වේ මේ වගේ තිරිසන්නු අතර ඉන්නව අපේ ලංකාවේ එළකිරි කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක්. ඉතින් එයාලත් රිප්ලයි කරලා තියෙනවා ওই මොට්ට දෙකටම නැති අම්මෙක්ගෙන් කිරි බීපු නැති ගොන් ගෑණිට කියලා දෙනවා යට වුණා නෙමේ හැබැයි යට කරා. ප්ලීස් යූස් අර සියන් දන්නවනේ අර ටොයිලට් එකට දාන්න ඕන දේවල් පාවිච්චි කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ තව කෙනෙක් මම කියපු එකට රෙස්පොන්ඩ් කරලා තියෙනවා. ඊට පස්සේ ආයි මේ වැස්සි එකක් කියලා. ඔව් ඔව් කොහොමත් බුකී වැසියන්ට බොරු ෂෝ දාන්න ලොකු සත්තුන්ගේ ජීවිත මොකද ඔව් ඔව් කොහොමත් බුකී වැසියන්ට බොරු ෂෝ දාන්න ලොකු සත්තුන්ගේ ජීවිත හැබැයි මට නම් කවදත් වගේ වටින්නේ මිනිස්සු එයාට කවදත් වටින්නේ මිනිස්සුලු සතා ඉපදුනා ඌ මැරුණා එච්චරයි ඔච්චර දුක නම් බුකී
වස්සෝ ටික එකතු වෙලා දානයක් දෙන්නලු. අනේ මේ බුකී වස්සෝ කියන්නේ මේ අපිට නෙමෙයි, අපි මේ සතා වෙනුවෙන් හිත උණු වෙච්ච ඒ ක්‍රියාව විවේචනය කරපු අපිට නෙමෙයි බුකී වස්සෝ කියන්නේ. එහෙනම් අපේ මම අපේ සහෝදරයන්ට කියනවා මෙන්න මේ එළදෙනට ගිහිල්ලා දානයක් දෙන්න කියලා. Facebook එකේ Talk with Hesitha page එකේ තියෙනවා මේ post එක. මේකට මේ comment එක දාලා තියෙන මෙන්න මේ වැස්සිට ගිහිල්ලා දානයක් බෙදන්න. එතකොට අපි දානයක් දෙමු මෙයාට. මොකද අපි සතාට කොහොමත් සතා හොඳ තැනක යන්නේ නැති අර මිනිස්සයා කවදා හරි අපාගත වෙලා අපා දුක් විඳී, ඒ වගේම මෙන්න මේ තිරිසන් ගෑණි අන්න ඒ විදිහටම තමයි දවසක ජීවිතෙන් සමුගන්න වෙන්නේ මේ ගෑණිට මේ කියපු බලු කතාවට. මොකද සතෙක් වුණත් ඒකත් ජීවිතයක්. ඉදිකට්ටකින් යන්නොත් මට දැනෙන වේදනාව මේ සතාට දැනෙනවා, ගැව්වොත් මට දැනෙන වේදනාව මේ සතාට දැනෙනවා. ඒකින්ද මේක ගොඩක් පහත් ක්‍රියාවක්. මේක සාධාරණීකරණය කරන්න මේ දඟලන මෙන්න මේ වැස්සිට පොඩ්ඩක් කට්ටිය අමතන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මේ මේකිට දිගටම බැලලා දිනන කාර් එකේ ඉන්නේ ඔබගේ කවුරු හරිද? මං හිතන්නේ ඔව් මේ හොර ගෑනිද කොහෙද ඒ කාර් එකේ ලොබු එකාගේ. ඒ ජීවිතයක්. ඔයාලගේ පවුල කෙනෙක්ව ටිපර් එකට යට වෙලා චොප් වුණාම තේරෙයි. ඔහොම ඔහොම කියලා ඉතින් අපේ ඇලගිරි කොල්ලෝ ටික කොල්ලෝ කෙල්ලෝ ටික මේ කියලා දිනනවා. ඉතින් ඇත්තටම ඒගොල්ලන්ට රෙස්පෙක්ට්, ඒගොල්ලන්ට ගොඩක් ගරු කරනවා. මොකද අපි අපේ සමාජයේ මේ වගේ තිරිසන්නුත් එකෙක් දෙකෙක් ඉන්නවා. ඒ සමාජයේ බහුතරයක් අපේ කොල්ලෝ කෙල්ලොන්ගේ හිත හරි හොඳයි, හිත හරි පිරිසුදුයි. අපේ මිනිස්සු වෙනුවෙන් විතරක් නෙමෙයි සත්තු වෙනුවෙනුත් හිත උණු වෙනවා කියලා කියන්නේ. ඒක තමයි මානුෂීයත්වය කියලා කියන්නේ. මානුෂීයත්වයෙන් පිරි අපේ තරුණ පරපුර ඇතුලේ ඉන්න මේ වගේ විස බීජ ඇත්තටම අපි මේ සමාජයෙන් තුරන් කරලා දාන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ අවජාතක ගෑණිට මම කියන්නේ දැන් උඹට ඉල්ලපු දානේ උඹට තව ටිකකින් අපේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක ගිහිල්ලා උඹට දාන දෙයි. හොඳට දානේ කාපම් මතක තියාගන්න. ටියොත් හොඳට හැද්දී දෙවියොත් නමට වදී නැත්තම් ඉතින් උඹට ওই වගේ දාන හැමදාම ලැබෙයි. ඒකින්ද ඒක ලබා ගන්න උත්සාහ කරන්න එපා. මොකද ඔබ හබා යන්නේ වැරදි පාරක් ඔස්සේ. ඔබ හරි දේ කරපන්, හරි වැඩේ කරපන්, හරි දේ කරපන්. මේ වගේ තිරිසන් වැඩ සාධාරණීකරණය කරන්න එපා. ඒ වගේම අපි ওই කාර් එකේ ලොබු එකකටක් කියනවා උඹට ඇස් පොට්ටද, ඔබ පොට්ටේද, ඔබ පොට්ටේ නම් උඹට කවුද ලයිසන් දුන්නේ, ඔබ පොට්ටේ නම් ඔබ ගෙදර හිටපන්. උඹ නිකන් සත්තු යට කරන්න හදන්න එපා. ඒක මේ ඇක්සිඩන්ට්ලි වෙච්ච දෙයක් නෙමෙයි. ඌ හිතාමතා යට කරගෙන යන්නේ. ඒක වීඩියෝ එක බලන ඕන කෙනෙක්ට තේරෙනවා. හරිද? එතකොට මම දන්නේ නැහැ මේක මේ කාර් එකේ ඉන්න එකගේ ගෑ හොර ගෑනිද ගෑනිද ඌමද දන්නෙත් නැහැ. කමෙන්ට් එක දා දෙන්න. කමෙන්ට් එක දැම්ම මතක තියාගන්න. සමාජයේ අපි හරි අවධානයෙන් උඹලට කියනවා ওই වගේ තිරිසන් වැඩ කරන්න හදන්න එපා. මම නම් මූණුත් එක්කම එළියට දාන ඒ වගේම මම කියන්නේ මගේ Talk with Hesitha page එකට ওই කමෙන්ට් කරන මේ වගේ අඩු මානසිකත්වයක් තියෙන මේ වගේ ගොන් ගෑනුන්ටයි ගොන් මොට්ටයන්ටයි කියන්නේ පරිස්සමෙන් මේව කරපන්. ගූ බාල්දියට අත දාන්න එපා. ඔබට ගූ නාන්න වෙනවා. නිකන් මොට්ට කතා කියන්න එපා. හරි දෙයක් තියෙනවා නම් හරි දේ හරි විදියට කතා කරපන්. ගොන් වැඩ කරන්න එපා. මොකද උඹට සමාජයෙන් උඹට බැනුම් අහන්න වෙනවා. ඔබ සමාජයකින්ම ප්‍රතික්ෂේප වෙනවා. උඹව දෙයියෝ විසින් උඹව ප්‍රතික්ෂේප කරනවා. සමාජයේ හැම කෙනෙක්ම ප්‍රතික්ෂේප කරනවා කියන එකත් මතක තියාගනින්. හරි දෙයක් නම් අනේ කතා කරන්න. මම වැරදි දෙයක් කරනවා කියපම් මම වැරදි දෙයක් කරනවා කියලා. ඒකට අවුලක් නැහැ. ඒකට රෙස්පෙක්ට්. හැබැයි මේ වගේ දෙයකදී ওই වගේ කතාවක් කීම සම්බන්ධව තරුණයෙක් විදියට මම සහ තරුණ ප්‍රජාවම අද ගොඩක් කම්පා වෙනවා. ඔබට ඒකට උඹට වැටිලා තියෙන කමෙන්ට්ස් ටික දැක්කම තේරෙනවා උඹට මොන වගේ ප්‍රතිචාරයක්ද උඹට ආවේ කියලා. It's okay. ඉතින් මෙන්න මේම සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ කියන එකත් ඔයගොල්ලෝ මතක තියාගන්න. මේ වගේ පුද්ගලයෝ දැක්කම බලන් ඉන්න එපා. Talk with Hesitha වගේ ෆෑන් page එකට එවන්න මේ මුන්ගේ විස්තර එවන්න. මුන් ඇත්තටම මුන්ට මුන්ගේ එන කියලා මුන්ගේ නිර්වත හෙලි කරලා ඉරේ ගියත් සැපයි. මොකද මේ වගේ තිරිසන්නු තමයි මේ සමාජයට විස බීජ දාන්න එන්න බුද්ධ දර්ශනය, බුදු දහම, ආගම, අපේ සංස්කෘතිය, අපේ හැම දෙයක්ම විනාශ වෙගෙන යනවා මෙන්න මේ වගේ බොළඳ මානසිකත්වයේ තියෙන එවුන් කිහිප දෙනෙක් නිසා. ඉතින් ඒක අපි වෙන්න දෙන්නේ සමස්තයක් වූ අපේ තරුණ ප්‍රජාව මේකට විරුද්ධව එකසේ නැගී සිටිනවා. ඉතින් ඒකත් මතක් කරන ගමන් අදට වීඩියෝ එක කරනවා. Talk with Hesitha subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් දැම්ම subscribe ගන්න. ඊතරින් යාවැත්තේ තියෙන bell icon එක ඔබලා touch එකේ ඉන්න වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. ඔබට සුබ දවසක්.